ඔයාලගේ සුරතලා කවුරුණත් එයාට දෙන්න පුළුවන් සුප්‍රීම කැම් බීම ඉඳන් හැම දෙයක්ම එකම තැනකින් ගන්න දැන් ඔයාටත් පුළුවන් එන්න කිරුළුපන තියෙන pet dog shop and aquaria එකට එන්න අමාරුව ගේන ඔයගොල්ලෝගේ ගෙදරටම හැම දෙයක්ම ඩිලිවර් කරන්න pet dog අපි සූදානම් විශේෂ වැඩසටහනකට තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න අද අපි සූදානම්. ලංකාවේ එක එක dog food තියෙනවා. එක එක සන්නාම් වලින් එනවා. හැබැයි මේ හැම දෙයක්ම අපිට ගන්නීමට නැත්තම් මිලදී ගැනීමට හැකියාවක් නැහැ. විශේෂ කාරණාව තමයි අපි බල්ල හදන්න ආසයි, කුසව හදන්න ආසයි. නමුත් ලංකාවේ තියෙන dog food හැම එකක්ම මිල අතින් ගත්තම විවිධ categories වල තියෙනවා. අද අපි කියන්න යන්නේ सूपर प्रीमियम कैटगरी के तीन हों डॉग फूड मेके तुर्की तुर्की विशालतम निष्पादक मे डॉग फूड निष्पादने करें इधम डॉग फूड लंका मे वेदी वेलंद पोले लोकु कथा भाग लाखला डॉग फूड मे डॉग फूड इधिंग लीडर तमाय डॉग फूड नाम अद अभी कथा कर मे डॉग फूड गैन लोके रटवल हतलिहा यूरोपे अतलू लोके रटवल हतलिहक अतिशय जनप्रिय डॉग फूड मेक इति लंका पसुगे दवास हंधुमादुना मे वेट सठा मे विधि हंधुमादेनवा अद दवसे अभी इति डॉग फूड गैन विशेष लीडर डॉग फूड वेणुवे मे संबंध कथा कर ब्रांड प्रमोशन एक्सिक्यूटिव स्नेह वसुंधरा आई बोवन ආදර එනකොට වෙනවා pet dog එකත් එක්ක අද දවසේදී මේ dog food එක ගැන විශේෂ කරුණු කාරණා රසක් කතා කරන්න. ස්නේහා අපිට මුලින්ම කියන්න ලීඩර් කියන්නේ ලොකු නිෂ්පාදන ගාරයකින් එන හොඳ dog food එකක්. ඇත්තටම පොඩි හඳුන්වාදීමක් කරන්න මේ dog food එක ගැන. ඔව් ඇත්තටම ආශාන මේක ගොඩාක් වැදගත්. විශේෂයෙන්ම දැන් අපේ සුරතලුන්ට ආදරය කරන අයට තමන්ගේ සුරතලුන්ගේ නිරෝගී භාවය ගැන හිතන අයට මේ කතා බහ ගොඩාක් වැදගත් වේවි කියලා මම හිතනවා. ඉතින් ලීඩර් කියලා කියන්නේ ටර්කිෂ් බ්‍රෑන්ඩ් එකක්. ඔයා ඒ ගැන හඳුන්වාදීමක් කරා. ටර්කිෂ් බ්‍රෑන්ඩ්ස් අතරින් විශාලතම සහ අංක 1 බ්‍රෑන්ඩ් එක තමයි ලීඩර් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි අපේ සුරතලාව ඇති කරනකොට අපි හිතනවා සුරතලාගේ සෞඛ්‍ය ගැන, නිරෝගී භාවය ගැන, මෙයා හෙල්දි වෙන්න ඕනේ, ලස්සනට හැදෙන්න ඕනේ. ගොඩාක් දේවල් අයිතිකරුව විදිහට අපිට හිතනවනේ නේද? ඉතින් මේ සියලු දේටම ගැළපෙන විදිහට තමයි ලීඩර් නිෂ්පාදනය කළා තියෙන්නේ. සහ විශේෂයෙන් සුරතලාගේ පෝෂණ අවශ්‍යතා මොනවාද අවශ්‍ය වෙන නිරෝගී භාවයට ඇගේ ශක්තියට මාංශපේශි වර්ධනය වෙන්න එතකොට අපි ලෝම ගැන හිතනවා ඒ කරුණු කාරණා ගොඩක් තියෙනවා ඉතින් මේ සියලු දේටම ගැළපෙන විදිහට තමයි ලීඩර් නිෂ්පාදනය අපේ අතට එන්නේ ඉතින් ඔයා කිව්වා වගේ මාෂාන් මේ වෙනකොට රටවල් 40කට එහා මේ නිෂ්පාදනය ප්‍රචලිතයි විශාල ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ වෙනකොට ලංකාවේ අපිට මේ නිෂ්පාදනය ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපි ඒ ගැන ඉදිරියට කතා කරමු. ඉතින් ලීඩර් නිෂ්පාදනය ඔබේ සුරතලා වෙනුවෙන්ම සුරතලා ගැනම හිතන නිෂ්පාදනය කරපු නිෂ්පාදනයක් කියලා කියන්න පුළුවන්.
ස්නේහ දැන් ඔයා කිව්වා මේ ඩොග් ෆුඩ් එක අනිත් ඩොග් ෆුඩ් වල වඩා ගොඩක් විශේෂයි කියලා වෙනස් කියලා. ඇයි ඔයා එහෙම කියන්නේ? ඔව් එහෙම කියන්න ඇත්තටම විශේෂ හේතුවක් තියෙනවා. දැන් අශාන් ඔබ උනත් දන්නව ඇති ඒ වගේම මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂක පවා දන්නව ඇති ලංකාවේ තියෙන ඩොග් ෆුඩ් ගැන එහෙම නැත්නම් පෙට් ෆුඩ් ගැන කතා බහ කරොත් එහෙම කැට් ෆුඩ් ගැන කතා බහ කරොත් එහෙම එකම කැටගරි එකේ ෆුඩ් වර්ග විතරයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ අත්දැකීම ඔබත් විඳලා ඇති. ඒ කියන්නේ මම කිව්වොත් එහෙම එක කණ්ඩායමක් ඉලක්ක කරගත් ආහාර පෙළක් පමණයි අපිට වෙළඳපළේ දකින්න ලැබෙන්නේ. නමුත් අපේ සුරතුලෙන්ට විවිධ අවශ්‍යතා තියෙනවා. ඒ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ආහාර පෙළක් ඔවුන්ට ලබා දිය යුතුයි අපි. ඉතින් ඒ වෙළඳපළේ තිබුණු ඒ හිස් බව නැති කරන්නත් ඒ හිස් බවට හොඳ ආදේශකයක් විදිහට මම හිතන්නේ ආහාර පෙළක් ලීඩර් නිෂ්පාදනයට ලැබෙනවා. දැන් මම ඒ නම් කළා කිව්වොත් එහෙම ස්පෙක්ට්‍රම් තියෙනවා. ඒ වගේම රිෆ්ලෙක්ස් ප්ලස් තියෙනවා. රිෆ්ලෙක්ස් එතකොට එන්ජොය් තියෙනවා. කින් තේනවා ට්‍රූ ලයින් මේ විදිහට අපේ කාණ්ඩ ගොඩක් තියෙනවා. දැන් විශේෂයෙන්ම ඔයා කිව්වා ශාන් මේ අපේ පසුම්බියර අපේ පොකට් එකට සරිලන විදිහට තමයි මේ පෙට් ෆුඩ් එක හඳුන්වා දෙන්න ඕනේ. එතකොට තමයි අයිතිකරුවාට උනත් සතුටක් ලැබෙන්නේ නේද? අපේ දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක ඒක විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් ඒ අවශ්‍යතා දිහා බලලා තමයි සත්වයාගේ අවශ්‍යතාවයේ සහ අයිතිකරුවාගේ අවශ්‍යතාවයේ මේ දෙකටම සරිලන විදිහට අපි ලීඩර් බ්‍රෑන්ඩ් එක යටතේ නිෂ්පාදන පෙළක් හඳුන්වා දීලා තියෙනවා. ඒකයි කිව්වේ අනිත් නිෂ්පාදන වලින් ලීඩර් බ්‍රෑන්ඩ් එක වෙනස් වෙනවා, සුවිශේෂී වෙනවා කියන්නේ. ඒ වගේම ලීඩර් කියන ඩොග් ෆුඩ් එක ලොකු විශ්වාසයක් එක්ක තමයි මාකට් එකට එන්නේ. උසස් තත්වයෙන් අපි පොඩ්ඩක් කතා කරමු කොහොමද මේක වෙන්නේ කියලා. අවශ්‍යයි. ඕනම නිෂ්පාදනයක විශ්වාසනීයත්වය ඇති වෙන නම් ඒකේ තත්වය ප්‍රමිතිය උසස් වෙන්න ඕනේ. ඉතින් අපි ලීඩර් නිෂ්පාදනය ගැන මෙතරම් කතා බහ කරන්නේ අන්න ඒ හින්දා. විශේෂයෙන්ම කියනවා නම් ලීඩර් නිෂ්පාදනයට GMP ඒ වගේම ISO කියන තත්ත්ව සහතික ලැබිලා තියෙනවා. සමහරවිට ඔබ දන්නවා ඇති. එහෙම තත්ත්ව සහතිකයක් ලේසියෙන් නිෂ්පාදනයකට ලබා ගන්න අමාරුයි. මොකද ලීඩර් නිෂ්පාදනය නිෂ්පාදනය වෙන්නේ තුර්කියේ විශාල පරීක්ෂණාගාරවල නිෂ්පාදනාගාරවල ෆැක්ටරිස් වල පරීක්ෂණාත්මකව ඒ සියලු දේ ගැන සලකා බලලා සෞඛ්‍ය ක්‍රමවේද මේ සියල්ල යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. එතකොට නිෂ්පාදනය ලබා ගන්න කෙනාට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඔව් මම මේ ගන්නෙ මගේ සුරතලාට හොඳ නිෂ්පාදනයක්. සුරතලාගේ නිරෝගී භාවයට සුදුසු නිෂ්පාදනයක්. ඒ වගේම දැන් මම කලින් කිව්වා වගේ මේ ISO GMP වගේ තත්ත්ව සහතික ලබා ගන්න ඇත්තටම සුළුවෙන් බෑ. දැන් ඔබ දන්නව ඇති පෙට් ෆුඩ් නිෂ්පාදනවල 40%කට ඉතාම සුළු ප්‍රමාණයකට විතරයි මේ වගේ තත්ත්ව සහතික ලැබිලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ එයම විශේෂ කාරණයක් මේ පෙට් ෆුඩ් එක මිලදී ගන්න. ඉතින් මේ වෙනකොට අපේ නිෂ්පාදනාගාරවල අපේ ෆැක්ටරිස් වල නිෂ්පාදන 300කටත් වඩා ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. ඒ සියල්ලක්ම ඉහළ ප්‍රමිතියෙන් යුක්ත නිෂ්පාදන. ඉතින් ඔබේ සුරතලාවෙනුම් ඔබේ අතට ලැබෙන්නේ එවැනි ප්‍රමිතියක් තියෙන නිෂ්පාදනයක් නේද? ස්නේහ කිව්ව විදිහටම දැන් මේකේ මේ ලීඩර් ෆුඩ් එක, ඩොග් ෆුඩ් එක කැටගරිස් ගණනාවකින් යනවා. මේ ගණනාව ඇතුලේ තියෙන ප්‍රධානම දෙයක් තමයි මේ ස්ටාර්ට් කියන එක. ඔව්. ඒ කියන්නේ පැටිය හම්බුනට පස්සේ අම්මගෙන් වෙම් වෙනකන් කිරි බීලානේ හැදෙන්නේ. එතන කිරි බීලා හැදුනට පස්සේ ඝන ආහාරවලට පුරුදු වෙන්න තමයි මේ ස්ටාර්ට් එක අපි දෙන්නේ. අපි ගොඩක් කාලවලට ලංකාවේ මේ දේ වෙනවද නැද්ද කියන පිළිබඳ සැකයක් එනවා. මොකද මේ ස්ටාර්ට් එක ගැන ලොකු දැනුවත්කමක් මං හිතන්නේ සුරතලුන් හදන ගොඩක් දෙනෙක්ට නැහැ. ඒක අඩුවක්. හැබැයි මේ ස්ටාර්ට් එක අනිවාර්යයෙන්ම දිය යුතු දෙයක්. මොකද ගොඩක් කට්ටිය අපි කොච්චර කිව්වත් මාස දෙකෙන් පැටව ගන්නෙ නැහැ. මාසෙන් ගන්නව සමහර කට්ටිය, සමහර කට්ටිය සති ගණන් වලින් ගන්නවා. එහෙම තමයි ලංකාවේ හැදිලා තියෙන ෆීල්ඩ් එකනේ. එතකොට මේ වගේ ස්පෙක්ට්‍රම් කියලා තමයි දැන් මේ ෆුඩ් එකේ ඉන්නේ. මේක තමයි ස්ටාර්ට් එක. අපි පොඩ්ඩක් මේක ගැන කතා කරමු. ඔව් අශාන්, ඇත්තටම මේ ස්ටාර්ට් එකක් ගැන කියනකොට දැන් අපි සුරතලෙක් ඇති දැඩි කරන්නේ අයිතිකරුවෙක් හරියටම දරුවෙක් බලා ගන්නවා වගේ. දැන් අපි දරුවෙක් බලා ගන්නකොට අපි දරුවා ගැන කොච්චර සැලකිලිමත් වෙනවද? ඒ වගේම අපි සුරතලා ගැන අයිතිකරුවා බොහෝම සැලකිලිමත් වෙනවා. මොකද පුංචි කාලේ තමයි මේ පෝෂණය සුරතලාට ලැබෙන්න ඕනම අවධිය වෙන්නේ. ඒකයි අපි කිව්වේ ස්ටාර්ට් එක කියන එක ගොඩක් වැදගත් වෙනවා කියලා. ඉතින් දැන් මේ මගේ අතේ තියෙන ස්පෙක්ට්‍රම් ස්ටාර්ට් එක මේක ගොඩාක් හොඳයි පුංචි සුරතලුන්ට. විශේෂයෙන් කියනවා නම් මේකේ ප්‍රෝටීන් තියෙනවා 30%.
එතකොට ෆැට් එක එහෙම නැත්නම් මේදේ තියෙනවා 18ක්. එතකොට තන්තු තියෙනවා 2.5ක්. අර සුරතලාට පුංචි කාලෙම ලැබෙන්න ඕනේ ඒ අත්‍යවශ්‍යම පෝෂක කොටස් මේ ස්පෙක්ට්‍රම් ස්ටාර්ටර් එකේ අන්තර්ගත වෙලා තියෙනවා. මොකද දැන් විශේෂයෙන්ම අපි හිතනකොට නිරෝගීභාවය ගැන සහ ශක්තිමත්භාවය ගැන දැන් ඔබ ඇහුවේ සුරතලුන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුංචි අය සම්බන්ධයෙන් පැටවු සම්බන්ධයෙන්. ඒ පැටවුන්ට ගැළපෙනම ස්ටාර්ට් එකක් විදිහට මේ ස්පෙක්ට්‍රම් ස්ටාර්ට් එක හඳුනා දෙන්න පුළුවන්. සහ ඉතින් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් තමන්ගේ පසුම්බියට ගැළපෙන විදිහට ගන්නත් ඕනේ නේද? දැනට වෙළඳපළේ තියෙන මේ නිෂ්පාදනය ඉතින් ඔබේ පොකට් එකට සරිලන විදිහට පහසු විලකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් ලීඩර් නිෂ්පාදන ගණනාවක් එනවා. ඒ ගණනාව ඇතුළතදී මාස 3න් පස්සේ පැටවුන්ට ආහාර ගණනාවක් එනවා. අපි පොඩ්ඩක් ඒ ගැන සඳහන් කරමු. ඔව් මම ඉස්සෙල්ලත් මේ නිෂ්පාදන කීපය ගැන සඳහන් කරා. එතමයි රිෆ්ලෙක්ස් එවගේම රිෆ්ලෙක්ස් ප්ලස් තියෙනවා ට්‍රෝලයින් තියෙනවා මෙන්න මේ කාණ්ඩ යටතේ අපිට පුළුවන් ඒ අදාළ වයස් කාණ්ඩයට නිෂ්පාදන ලබා දෙන්න ආහාර පෙළක් ලබා දෙන්න හැබැයි මේ ආහාර පෙළේ ප්‍රෝටීන මට්ටම් වෙනස් ඒ වගේම විශේෂම කියනවා නම් මේද මට්ටම් පවා වෙනස් 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 විදිහට තමයි මේ ආහාර පෙළේ ඒ ඒ පෝෂක කොටස් අඩංගු වෙන්නේ ඉතින් අපි ස්පෙක්ට්‍රම් එක ගැන කතා කළා කලින් ඉතින් ඒකත් එක්ක දැන් මගේ ගාව තියෙනවා මේ හරි ලස්සන පැකින් එකකින් එන රිෆ්ලෙක්ස් ප්ලස් කියන ඩොග් ෆුඩ් එක මේක ජූනියර් ඩොග් ෆුඩ් එක අපිට පොඩ්ඩක් කියන්න ස්නේහ මේ මොකද්ද මේ ඔව් රිෆ්ලෙක්ස් ප්ලස් එකේ එන මේ තමයි ලෑමන් රයිස් පපි ෆුඩ් එක දැන් අපි කතා බහ කරේ මාස 3න් පස්සේ සුරතලාට මොනවාද දෙන්න ඕන ආහාර කියලා. ඉතින් මේක ගොඩාක් විශේෂයි. මොකද දැන් මේ අපේ සුරතලා පුංචි කාලේ හදිස්සියේවත් අසාත්මිකතාවයක් ඇලර්ජි එකක් ඇති වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඔබ අයිතිකරුවා හැටියට ගොඩාක් කලබල වෙනවා. නේද? ඊට පස්සේ අපි ડોක්ටර් ළඟට ගෙනියන ඔය වගේ ලොකු ප්‍රොසෙස් එකක් ඒක. ඉතින් එවැනි අවස්ථාවකදී ඔබට මූණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ මේ පපි ෆුඩ් එක ඔබේ සුරතලාට චූටි කාලේ ලබා දෙන්න පුළුවන් නම් ලබා දෙනවා නම් මොකද දැන් මේකේ ප්‍රෝටීන් ඒ වගේම ෆැට් එක ගැන කියනවා නම් ඉතාමත් ඉහළ අගයකින් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි පුංචි සුරතලාගේ මාංශපේශී වර්ධනයට ශක්තියට නිරෝගී භාවයට ඒ වගේම ලොම් අපි දැකලා තියෙනවා අර දිලිසෙනවා වගේ තියෙනවා නේද සුරතලුන්ගේ අන්න හරියට. ඉතින් ඒ සියල්ලටම වැදගත් වෙන ෆුඩ් එකක් තමයි ලෑමන් රයිස් කියලා කියන්නේ. මං හිතන්නේ ඔබ මීට කලින් ගොඩාක් වෙලාවකට අපි පුරුදුලා ඉන්නේ චිකන් වලට. නමුත් අපිට ගුඩ් ක්වොලිටි එකේ චිකන් තියෙන ෆුඩ් ලබා ගන්න බොහොම අමාරුයි. නමුත් මේ නිෂ්පාදනය ගැන කියනවා නම් ඉහළම ප්‍රමිතියකින් සත්වයාට තමන්ගේ සුරතලාට පෝෂක කොටස් අත්‍යවශ්‍ය විදිහට ලැබෙන විදිහට නිෂ්පාදනය කරලා තියෙන හින්දා ලබා ගන්න පුළුවන්. ඉතින් අෂන් මගේ ඇතුලේ තියෙන්නේ කිලෝග්‍රෑම් 3ක පැකට්ටුවක්. ඒ වගේම ඔබට ලබා ගන්න පුළුවන් කිලෝග්‍රෑම් 15 පැකට්ටුව ලොකු පැකට් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට වෙළඳපළෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි යනවා ලීඩේගේ තවත් නිෂ්පාදනයක් වෙත. මේක තමයි රිෆ්ලෙක්ස් පපි. අපි දන්න ගොඩක් වෙලාවට අපිට පර්සනල් අත්දැකීමෙන් අපි දන්නවා පෙට්ටොක් කරන අපි දන්නවා ඕගොල්ලෝ හදන සතා කවුද කියලා. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් ආසයි ලොකු සත්තු හදන්න. ලාර්ජ් බ්‍රීඩ් කට්ටිය. විශේෂයෙන් ඇමරිකන් බුලි, රොට්වයිලර්, ජර්මන් ෂෙපර්ඩ් ඒ වගේ සත්තු හදන්න ගොඩක් දෙනෙක් ආසයි. ඉතින් එහෙම හදනකොට ඕගොල්ලන්ට ඇතිවෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අනේ මගේ සතා පොඩීනේ හැදෙන්නේ නැහැ. මෙයා මහත් කරවන්න මොනවද දෙන්න ඕනේ? ඒකට තමයි ඩොග් ෆුඩ් මෙන්න මේක විශේෂයෙන්ම ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම එතකොට ඕගොල්ලෝ බලන්නේ බීෆ් නැත්නම් හරක් මස් ඕගොල්ලෝ දෙනවා නම් බල්ලට ආසාත්මිකතා ඇති වෙන්න බලන ප්‍රවණතාවය වැඩි කියලා සමහර වෙලාවට විවිධ මත තියෙනවා. හැබැයි මේ ඩොග් ෆුඩ් එක මේක බීෆ් ෆ්ලේවර් එකත් එක්ක එන්නේ ඩොග් ෆුඩ් එක. ඉතින් මේක ගැන තවත් විශේෂ කරුණු කරන අපි ස්නේහගෙන් අහගමු. අවශ්‍යයි මේක රිෆ්ලෙක්ස් කාණ්ඩේන පපි බීෆ් පෙට් ෆුඩ් එක. ඔබ කිව්වා වගේම මේ දැන් අසාත්මිකතා හරියට ඇති වෙනවනේ මේ චූටි පැටවුන්ට. විශේෂයෙන්ම අපි සුරතලුන්ට බීෆ් දෙන්න බලනවා, බීෆ් ලබා දෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ගුඩ් ක්වොලිටි එකේ බීෆ් හොයාගන්න බෑ. අපි ලබා දුන්නට ක්වොලිටි එක හොඳ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ පෙට් ෆුඩ් එක ගැන කියනවා නම් ඒ ගැන බය වෙන දෙයක් නැහැ. හොඳ ක්වොලිටි එකෙන් අරගත්ත බීෆ් යොදාගෙන තමයි මේ පෙට් ෆුඩ් එක අපි හදලා තියෙන්නේ. ඉතින් ඔබ කිව්වා වගේ අර ලාර්ජ් බ්‍රීඩ් වල සුරතලු නැති කරන්න අපි හරි ආසයි. එතකොට ඔවුන්ගේ වැඩිම ප්‍රමාද වෙනකොට අපිට බය හිතෙනවා. ඊට පස්සේ අපි එක එක දේවල් ගන්න පෙළඹෙනවා. ඉතින් ඒ පෙළඹීමේදී අපි ඔබට කියන්නේ සුදුසුම දේ මෙන්න මේ
ආහාර නිෂ්පාදනය. දැන් මගේ අතේ තියෙන්නේ ඔබ කිව්වා වගේම ලැබ්‍රඩෝ, ජර්මන් ෂෙපර්ඩ්, ඒ වගේම ගෝල්ඩන් රිට්‍රීවර්, රොට්වයිලර්, ඇමරිකන් බුලි මෙන්න මේ වගේ ලාර්ජ් බ්‍රීඩ්ස් වලට ගැලපෙන ආහාරයක්. ඉතින් විශේෂම කියන්න ඕනේ මේ රිෆ්ලෙක්ස් පපි බීෆ් නිෂ්පාදනයේ ප්‍රෝටීන් 28% අඩංගු වෙනවා. ඉතාම ඉහළ අගයක්. ඒ වගේම මේද 16% වගේ ඉහළ අගයක් අඩංගු වෙනවා. ඉතින් ඔබේ සුරතලාගේ වැඩිමිට පෝෂණයට, ශක්තියට, නිරෝගී භාවයට සියල්ලටම වැදගත් වෙනවා මේ නිෂ්පාදනය. ගොඩක් දෙනෙක් අපි පපි කාලේ විතරයි හොඳ ඩොග් ෆුඩ් එකක් දෙන්නේ. හැබැයි ලොකුනාට පස්සේ ඩොග් ෆුඩ් දෙන එක අමතක කරනවා. සමහරලාට දැන් බල්ල හැදිලි ඉවරනේ. ඒ හින්දා කන්න දෙන්න ඕනේ නැහැ එච්චර. තව හැදෙන්න දෙයක් නැහැනේ. හැබැයි මේ කතාව බොරුවක්. ලකුණාට පස්සෙත් අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ගේ ඇඩල්ට් ඩොක්ටර් කන්න දෙන එක අනිවාර්යයි. ඉතින් ඒත් එක ගත්තම පස්සෙ තමයි මේ රිෆ්ලෙක්ස් ඇඩල්ට් එක එන්නේ. මේක අනිත් ඇඩල්ට් ඩොග් ෆුඩ්ස් වලට වඩා ප්‍රෝටීන් එක වැඩි එකක්. අපි ස්නේහන් තව දුරටත් විස්තර දැනගමු. ඔව්. විශේෂයෙන්ම මේ ගැන කියනවා නම් මේ රිෆ්ලෙක්ස් හයි එනර්ජි බීෆ් ඩොග් ෆුඩ් එක දැන් අනිත් ඩොග් ෆුඩ්ස් වලට වඩා අර පෝෂණය අතින් වඩාත් වැඩි කියලා අපි කියනවා. ඉතින් මේකේ ඇත්තටම ප්‍රෝටීන් 32% ක අගයක් අඩංගු වෙනවා. දැන් අනිත් නිෂ්පාදක ගැන කියනවා නම් බොහොම අඩුවෙන් තමයි ප්‍රෝටීන් 32% ක අගයක් අඩංගු වෙන්නේ. ඉතින් මේ නිෂ්පාදනය ඒ අතින් බලුවත් බොහොම වෙනස්, බොහොම සුවිශේෂී. සහ විශේෂයෙන් කියනවා නම් මේ ක්‍රියාශීලී සුරතලුන්ට, රොට්වයිලර් වගේ ක්‍රියාශීලී ඇක්ටිව් පෙට්ස්ලට මේක ගොඩාක් වැදගත් වෙනවා. මොකද ඔවුන්ගේ මාංශපේශී වර්ධනයට, ඒ වගේම නිරෝගී භාවයට. දැන් ඔබ කිව්වා වගේ අපි පස්සේ පස්සේ කියනවානේ ආ ඕන් නැහැ කියලා. නමුත් එහෙම හිතන්න එපා. අවශ්‍යයි ඔබේ සුරතලාව හැමදාටම අපි රැකබලා ගන්න ඕනේ. ඒක අපේ වගකීමක්. ඇත්තටම අපි සුරතලෙක් ඇති කරනවා කියන එකේ තේරුම ඒකයි. ඉතින් දැන් මේක කිලෝග්‍රෑම් 3ක පැකට්ටුවක්. ඔබට පුළුවන් කිලෝග්‍රෑම් 15 පැකට්ටුවක් උනත් ලබා ගන්න. වෙළඳපළේ තියෙනවා. ඉතින් බීෆ් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරා වගේම හයි ක්වොලිටි එකේ උසස් තත්වයේ බීෆ් යොදාගෙන තමයි මේ නිෂ්පාදනය ලීඩර් කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේ විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ මේකේ මේ ඔමේගා 3 and 6 කියන එක තියෙනවා. විශේෂයෙන්ම කෝට් එකට නැත්තම් අපේ ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන මගේ කෝට් එක මේ නැත්තම් පගේ පපිගේ කෝට් එක වර්ධනය වෙන්නේ නැත්තම් ඇඩල්ට් ඩොග් කෙනෙක්ගේ කෝට් එක මේන්ටේන් කරන්න මේ ඔමේගා 3 and 6 එක ගොඩක් අවශ්‍ය දෙයක්. ඉතින් අපේ ලීඩර් ඩොග් ෆුඩ් එක ගැන කතා කරගෙන යනකොට තව ප්‍රධාන නිෂ්පාදනයක් තියෙනවා. මේක කින්. ඉතින් ලීඩර් එකේ කින් කින් නිෂ්පාදනයට ගොඩක් වෙලාවට මේ වෙද්දි මාකට් එක සෑහෙන්න ප්‍රචලිත වෙලා තියෙනවා. මාකට් එකේ හොයාගන්නවත් නැති තරමට, විශේෂයෙන්ම pet dog shop එකේ හොයාගන්න නැති තරමට අපි පත් වෙලා තියෙනවා. මේකේ ලොකු ප්‍රෝටීන් කන්ටෙන්ට් එකක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඇඩල්ට් dog කෙනෙක්ට අවශ්‍ය වෙන, ඒ වගේම kennel එකක් කරනවා නම්, ඕගොල්ලෝ ගාව ගොඩක් සුරතලුන් ඉන්නවා නම් ලොකු අර්බුදයකට මුහුණ දෙනවනේ කොහොමද අඩු ගානකට එක වේලක් පරිමා ගන්න කියලා. ඉතින් කින් ඩොග් ෆුඩ් එක දුන්නොත් ගණන් හදලා බැලුවොත් රුපියල් 250කට වගේ ප්‍රමාණයකට ග්‍රෑම් 500ක ඔයාට ආහාර වේලක් ඔයාගේ ඇඩල්ට් ඩොග්ට ලබා දීමේ හැකියාව තියෙනවා. මම කියන එකට වඩා අපි සවිස්තරාත්මකව අහගමු ස්නේහගේ. ඔව් අශාන්, මේ ඔබ කිව්වා වගේම මේ වෙනකොට අලෙවි වෙලා අවසానයි. දැන් ඉල්ලීම කරපු හින්දම තමයි අපි වෙළඳපළට මේක ඉංග්‍රීසි පාදනේ නිකුත් කරේ. සති දෙකක් යනකොට ඒ සියල්ලම අලෙවි අවසන්. ඉතින් ඒ තරම්ම ඉල්ලුමක් මේ නිෂ්පාදනයට ලැබිලා තියෙනවා. ඇත්තටම අපි මේ වෙනකොට ලීඩර් බ්‍රෑන්ඩ් එක යටතේ මට්ටම් පහකින් නිෂ්පාදන හඳුනා දීලා තියෙනවා. ඉතින් ඒ අතරින් සුවිශේෂී නිෂ්පාදනයක් තමයි කින් කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොට සුරතලුන් ඇති කරන ඔබ වෙනුවෙන් අපි ලොකු වාසියක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි කිලෝග්‍රෑම් 20ක පැකට්ටුවක් රුපියල් 9850ක් වගේ පහසු මිලකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඔබ කිව්වා ග්‍රෑම් 500ක්. හොඳින් වැඩුණු සුනකේකට දවසකට දෙන්න ඕන ග්‍රෑම් 500 රුපියල් 250ක් වගේ මුදලකින් ලබා දෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක පොකට් එකට ලොකු වාසියක්. දැන් ඔබ සඳහන් කළා වගේ කෙනල්ස් තියෙන කට්ටියට මහා පරිමාණෙන් සුරතලුන් නැති කරන කට්ටිය ගොඩාක් ඉන්නවානේ. ඉතින් ඒ අයට බොහොම සුදුසු නිෂ්පාදනයක් තමයි කින් කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් ඔවුන්ට මස් දෙනවා, බත් දෙනවා,
ඒ වගේ දේවල් වලට යොමු වෙලා තිනවනේ. නමුත් එහෙම වෙහෙස මහන්සි වෙන්න ඕනෙත් නැහැ. ඔබ ඕන්ම ඇතිකරන අයිතිකරුවෙක් විදියට වෙහෙස මහන්සියකින් තොරව පහසු මිලට මේක ඉංග්‍රීසි පාඩනේ අරගෙන තමන්ගේ සුරතලුන්ට ඒ ආහාර අවශ්‍යතාවයට ලබා දෙන්න පුළුවන්. දැන් අපි කතා කරා මේ ඩොග් ෆුඩ් එක ගැන. ඒ වගේම කැටගරිස් කීප එකකින් එනවා. ඒ වගේම මගේ දකුණු පැත්තේ සාස්නේහගේ වම් පැත්තේ තියෙනවා කිලෝ 15 පැකට්ස් දෙකක්. මේ දෙක ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් අපි වර්ග කීපයක් ගැනම කතා කරා. ඊට අමතරව මේ තියෙන්නේ එන්ජොයි ඒ වගේම ප්‍රෝ ලයින් ඒත් අපිස්ලා වෙනුවෙන්ම ඩොග්ස්ලා වෙනුවෙන්ම සැකසෙන තවත් ආහාර වර්ග දෙකක් නිෂ්පාදන දෙකක් මේ වෙනකොට අපි අශාන් නිෂ්පාදන කීපයක් ගැනම කතා බහ කරා. ඉතින් ඒකෙන් මම නැවතත් මතක් කරනවා නම් ස්පෙක්ට්‍රම් කියන නිෂ්පාදනය තියෙනවා. ඒ වගේම රිෆ්ලෙක්ස් ප්ලස් රිෆ්ලෙක්ස් එතකොට ප්‍රෝ ලයින් එන්ජොයි කිං මෙන්න මේ නිෂ්පාදන සියල්ලක්ම ලීඩර් බ්‍රෑන්ඩ් එක යටතේ ඔබ අතට පත් වෙනවා ඔබේ සුරතලා වෙනුවෙන්. ඉතින් මම හිතන්නේ අපි තව දෙයක් මතක් කරා නම් හොඳයි. මේ නිෂ්පාදන සම්බන්ධයෙන් යම් කිසි දෙයක් දැනගන්න තියෙනවා නම් විමසන්න තියෙනවා නම් මේ නිෂ්පාදන කොහොමද ගන්නෙ කියලා අපෙන් අහන්න මොන හරි ගැටලු තියෙනවා නම් අපිව සම්බන්ධ කරගන්න පුළුවන් අශා. මම දුරකථන අංක දෙකක් ඔබට මතක් කරන්නම්. 0771 26 27 29 ඒක දුරකථන අංකයක්. 0771 26 27 29 අනිත් අංකය තමයි 0773 304 407 0773 304 407 කියන ඔය දුරකථන අංකවලට කතා කරලා ඕනම ප්‍රශ්නයක් අපෙන් අහලා දැනගන්න පුළුවන්. ඉතින් අපි සූදානම් උත්තර දෙන්න. ඊටමතරව ලීඩර් නිෂ්පාදන ඕන විදියකට ඕන තරම් මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. පෙට්ටොක් ෂොප් එකට කතා කරලා 0772 41 61 0775 987 687 නමතල පුළුවන්. මේ නිෂ්පාදන ඕගොල්ලොන්ගේ සූරතලා වෙනුවෙන් ලබා දෙන්න ලංකාවේ කොහේ හිටියත් අපි සූදානම් ඕගොල්ලොන්ගේ ගෙදරට මේවා ඩිලිවර් කරන්න. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි කතා කරේ ලීඩර් නිෂ්පාදන ගැන. බොහොම ස්තුතියි ස්නේහ වෙත එකතු වුණාට. ඉතින් තවත් දවසක මේ නිෂ්පාදනත් එක්ක මම දැනෙන ඉදිරියේදී කැට්ස්ලා වෙනුවෙන් නිෂ්පාදන කරනවකුත් එනවා. පොඩ්ඩක් ඒ ගැනත් මතක් කරමු. ඔව් ඇත්තටම අපි ඒ ගැන දැනුවත් කරන්න ඕනේ අපේ ප්‍රේක්ෂකයන්ව. අපි ඩොග්ස්ලට සුදුසු නිෂ්පාදන ගැන විතරයි අද දවසේ කතා බහ කරේ. ඉතින් සුරතල් පූසන් ඇති කරන බොහෝ අය ඉන්නවා. බොහොම ඉවසිල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා ඒ අයට මොනවද දෙන්නේ අපේ ලීඩර් බ්‍රෑන්ඩ් එක යටතේ මොනවද ලැබෙන නිෂ්පාදන කියලා. ඒ සම්බන්ධව අපි ඊළඟ වැඩසටහනේදී කතා බහ කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඔබේ සුරතලාට හැමදාම ආදරය කරන්න, සුරතලාගේ සෞඛ්‍ය ගැන, නිරෝගී භාවය ගැන හිතන්න, ඉතින් ඒ දේවල් ගැන සහ සුරතලාට මොනවද දෙන්න ඕනේ කියලා දැනගන්න නිතරම අපිත් එක්ක රැඳී ඉන්න කියලා කියන හැමෝටම. බොහොම ස්තුතියි. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි ලීඩර් නිෂ්පාදන පෙළක් අපි අද දවසේදී ඔයගොල්ලන්ට පෙන්නවා. ඔයගොල්ලන් සුරතලා ලබා දෙන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක් තමයි ලීඩර් කියන්නේ. තුර්කියේ ඉඳලා එන නැත්තම් ටර්කිෂ් බෙස්ට් ඩොග් ෆුඩ් එකක්. ඔක තමයි පෙට්ටෝක් අද අපි කතා කරේ. ඉතින් තවත් දවසක අපි තව ප්‍රෝග්‍රෑම් එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්න මේ පෙට්ටෝක් සුරතලුම් වෙනුවෙන්.